හොඳට සියලු දෙනා සාදරයෙන් පිළිගන්නවා පහින්දුගේ YouTube channel එකේ තවත් අලුත් video එකක්. ඉතින් මේ වීඩියෝ මම ඔයාලට කියලා දෙන්නේ කොහොමද offline emulator එක. එහෙම නැත්නම් දැන් ඔයකොල්ලෝ ගොඩක් කට්ටි game loop වගේ emulator එක කියනවා, ගොඩක් අට crash වෙනවා කියනවා, bugs වෙනවා කියනවා, සමහරවිට එක එක තැන්වල crash වෙනවා කියනවා. ඉතින් එහෙම නැතුව ජනප්‍රිය මේ වෙද්දි අපිට nominal download කරගන්න ඕන තරම් emulator තියෙනවා කොහොම ජනප්‍රියව. ඉතින් ඒ වතුරින් ගොඩක් වෙන් මගේ පෞද්ගලික මතය තමයි. ඉතින් මම ගොඩක් වෙලාට පාවිච්චි කරලා තියෙන්නේ Nox කියන emulator එක. ඉතින් මේ Nox කියන emulator download කරලා තමයි අද අපි ඔයාලට පෙන්නන්න යන්නේ කොහොමද මේ වගේ emulator එක ඔයාලගේ PC එකට දාලා lag fix කරන්න කියලා. ඉතින් ඔයාලට මේක Nox ගන්න පුළුවන් මේ වගේ emulator ගොඩක් තියෙනවා. ඉතින් මේ වගේ Nox කියන එක ඒ වගේ memo කියලා එකක් තියෙනවා. ඉතින් මේවා තමයි සාමාන්‍ය low budget machine එකකින් game එකක් ගහනවා නම් PUBG, Free Fire, Call of Duty ගහනවා නම් සාමාන්‍ය low budget machine එකකට දාන්න පුළුවන් lag වෙන එකත් අඩුවෙවි ගහන්න පුළුවන්. ස්ටේබල් එමුලේටර් දෙක තුනක් තමයි මේ මෙමු කියන එක. ඊට පස්සේ Nox කියන එක. ඊට පස්සේ තව එකක් තියෙනවා ගොඩක් ඒවා තියෙන ඉතින් සාපේක්ෂව මේ වෙද්දි ප්‍රශ්න වලින් අඩු කියන්නේ අඩුම බග්ස් ගානක් තියෙනවා කිව්වොත් නිවැරදි. ඉතින් බග්ස් වලින් පිරලා ගොඩාක් වෙලාවට එමුලේටර් කියන එක ඔයගොල්ලෝ දන්නවා ඇති. එහෙම නැතුව සාමාන්‍ය account banking එක වගේ ප්‍රශ්න නැතුව සාමාන්‍යයෙන් වැඩක් කරගන්න පුළුවන් එමුලේටර් දෙයක් තමයි මේ Nox එකයි මෙමු එකයි කියන්නේ. ඉතින් මේකෙන් මම අද Nox එක තමයි ඔයාලට පෙන්වන්න යන්නේ. ඉතින් මේ වීඩියෝ යන කලින් මුලින්ම දෙයක් මතක් තියෙන මතක් කරන්න ඔයාල තමයි අපේ YouTube channel එකට අලුතෙන් බලන එක නේද? ඉතින් දැන්ම රත් බටන් එක ක්ලික් කරලා subscribe කරලා තියාගන්න මතක් කරන්න එපා. right එහෙනම් මුලින් බලමු කොහොමද මේක download කරගන්නේ කියලා. ඉතින් ඔයාල Nox එක download කරගන්න ආසයන් ඉන්න එක්කෙනා නම් මම යටින් දා දෙන link එක. ඒ link එකෙන් ගිහිල්ලා bignox.com කියන site එකට යනවා. ඉතින් එතෙන්ට ඇහිලා වට පුළුවන් Nox එක වෙන කිසිම third party application නැතුව ඔරිජිනල්ම සයිට් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න Nox එක. ඉතින් මේක ඩවුන්ලෝඩ් කරගත්තාට පස්සේ මේක MB 400ක් විතර වෙනවා. ඉතින් මෙමු එකක් තියෙනවා. මෙමු එකත් ඉතින් ඔයාලට පුළුවන් මේ තියෙන link එකෙන් ගිහිල්ලා මේකත් ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් ඔය ටික ඩවුන්ලෝඩ් කරගත්තාට පස්සේ ඔයාලා PC එකට ආවට පස්සේ මම මේ දැන් ඩවුන්ලෝඩ් කරලා Nox එක මේ විදිහට ඩබල් ක්ලික් කරලා ඕපන් කරගන්න පුළුවන්. එතකොට ඉන්ස්ටෝලේෂන් එකෙන් කියලා PC වෙට වැටෙනවා. ඉතින් මේක ටිකක් කළා මෙහෙම කැරික් කැරික් තියෙනවා. ඊට පස්සේ ඉතින් ඔයාලට පේනවා මේ විදිහට මගේ නම් මම මේ විදිහ මේක ඉන්ස්ටෝල් කරලා තියෙනවා. ඉතින් ඔයාලා මෙතන යට ක්ලික් කරලා ගිහිල්ලා ඉන්ස්ටෝල් කරන ලොකේෂන් එක C drive එක කියලා දීලා මේක ඉන්ස්ටෝල් කරගන්න. ඉතින් මම මේක ඕවරයිට් ඉන්ස්ටෝල් කියන එක ක්ලෝස් කරනවා. මොකද මං ගා මේ වෙද්දි Nox එක ඉන්ස්ටෝල් කරලා තියෙන හින්දා. රයිට්. ඉතින් මම දැන් Nox එක ඕපන් කරලා ටෝකන් පේර් කරලා යන්නේ. ඉතින් මේ වෙද්දි මගේ GPU RAM usage වලට පේනවා ඇති. GB 5.0 ගන්න use කරනවා. රයිට්. ඉතින් මේ විදිහට තමයි තියෙන්නේ. මම මේකම මගේ RAM එක පොඩ්ඩක් clear කරගන්නවා. දැන් බලමු අපි Nox එක ඕපන් කරලා මොකද වෙන්නේ කියලා. රයිට් ඉතින් මම මෙතන Nox කියන එක ඕපන් කරන මේ ඩබල් ක්ලික් කරලා ඉතින් මේක මේ විදිහට ඕපන් වෙන ටිකක් වේගෙන් බලමු මොකද වෙන්නේ කියලා. ඉතින් ඔයා ගාතින ගොඩාක් අඩු ස්පෙસિෆිකේෂන් තියෙන මැෂින් එක යන්න. ගොඩක් වෙලාවට කෝඩ් ඩු බෙල්කෝ එහෙම නැත්නම් කෝඩ් ක්වඩ් වගේ එකක් තියෙනවා නම් සාමාන්‍යයෙන් මේකේ තියෙන ටිකක් ලෝඩ් වෙන චුට්ටක් කළා ඒක තප්පර 10ක් විතර පරක් වේ තප්පර 10ක් 20ක් විතර ඒක ඉතර ගණන් ගන්න එපා. හරි මගෙන් ඉතින් ටග් ගාලා ඕපන් වුණා ප්‍රශ්නයක් වුණේ නැහැ. ඊට පස්සේ ඉතින් ඕවලට සිද්ධ වෙනවා මෙතනින් මේක මේ ඩ්‍රැග් කරලා එක එක තැන් වලට මේ ගිනියන්න පුළුවන්. ඉතින් මෙතනින් මේක එහෙම හයිඩ් කරන්න පුළුවන් ටාස්ක් බාර් එක. ඊට පස්සේ මේක ෆුල් ස්ක්‍රීන් දා ගන්න පුළුවන්. ඉතින් මේක අයින් කර ගන්න පුළුවන් ෆුල් ස්ක්‍රීන් දාලා. ඊට පස්සේ ඉතින් ඔයාලට පුළුවන් මේක මෙහෙම එක එක දාටි වෙනස්කම් ගොඩක් කරන්න පුළුවන්. ඉතින් මේ විදිහ මේක ලොකු පොඩි කර ගන්න පුළුවන් කැමති නම් ඉතින්. ඉතින් මේක නම් මගේ ගෙම්බ පොලේ වගේ මැද්ද තියෙනවා ගන්නට. මේක ඉතින් එහෙම එහෙම මූව් කර ගන්න පුළුවන්. ඉතින් ඔයාලා ඩබල් ක්ලික් කරලා මේක උඩ එහෙම ඉතින් ඒ දේවල් ටික මේක බේසික් දේවල් ටිකක් තියෙන මේ තමයි ෆුල් ස්ක්‍රීන් දාන්නේ ඒක පොඩ්ඩක් ඉන්නේ ඉතින් එක් බටන් එක අඩු කරා වෙනවා මේක තමයි කී මැපින් දාන්නේ අපි දේශයෙන් මේක කී මැපින් දාන්නේ මෙන්න මේක ක්ලික් කරලා ඕන ගේම් එකක් මොකක් හරි මේක තමයි සවුන්ඩ් අඩ් වැඩි කරන්නේ මෙතන බටන් එකක් තියෙනවා ඒක නම් පෙන්වන්නේ නැහැ මොකද්ද කියලා ඒක නම මෙතනින් තමයි අපි ඇප් එකක් ඉන්ස්ටෝල් කරගන්නේ මේකට මොකක් හරි ඇප්ලිකේෂන් එකක් උදාහරණයක් විදිහට මම මේකට දැන් PUBG Mobile ඉන්ස්ටෝල් කරලා බලන්න යන්නේ බලමු මොකද වෙන්නේ කියලා මේ PUBG Mobile දාලා මොකද වෙන්නේ කියලා මට ගේම් යන මේ හොයාගන්න බැරි වුණා CS ගේම් එක සිද්ධ මට ගේම් එක හොයාගන්න බැරි වුණා ඉතින් මම පුළුවන් මේක ක්ලික් කරලා ඇප් එක ඩවුන්ලෝඩ් කරලා නැත්නම් ඩවුන්ලෝඩ් කරලා ඇප් එක ඉන්ස්ටෝල් කරගන්න ඉතින් මෙතන තියෙන තව බටන් මෙතන තියෙනවා එක කට් කරලා ගිනියන ඒවා නම් මම ඒක ස්ක්‍රීන් ෂොට් එකක් එහෙම ගහගන්න පුළුවන් මේක ක්ලික් කරලා පේන ඇති මැසේජ් එකක් වෙන්න ඉතින් ඊට පස්සේ මේ මෙහෙම මෙහෙම ಜಾති ගොඩාක් හරියක් තියෙන ඔයාලට පේනවා ඇති මේක ස්ට්‍රේක් කරන්න පුළුවන් මේ විදිහට ඉතින් ඔය විදිහට ඔය ගැජමරි ගොඩක් තියෙන ඊට පස්සේ මෙතන සාමාන්‍ය ෆෝන් එකක ඉතින් දැන් බලමු මේක ඔප්ටිමයිස් කරන්නේ කොහොමද කියලා ඉතින් ඔයාලට මෙතන සිද්දන මෙතන සෙටින් බටන් එක ක්ලික් කරන්න පළවෙනි පාර යනවනම් ඉතින් ඊට පස්සේ මෙතන පර්ෆෝමන්ස් කියලා එකක් තියෙනවා සාමාන්‍යයෙන් මම මෙතන රෙකමෙන්ඩ් කරන ගොඩක් වෙලාවට Core 2 Intel Serial and Pentium වගේ මැෂින් එකක් තියෙන එක යන ගොඩක් වෙලාවට
මෙන්න මෙතන low කියන එක දෙන්න. ඉතින් එහාට කියලා i3 හෝ ඊට වැඩි i3 i5 අතර machine එකක් තියෙනවා නම් මෙතන 2 cores දෙන්න. හැබැයි RAM එක අඩුතරමේ 6GB වත් තියෙනවා නම් හොඳයි. මගේ RAM එක 8GB තියෙනවා මෙතන 4GB වරගෙන තියෙනවා. ඉතින් එහාට ගිහිල්ලා ඔයගාව තියෙන සාමාන්‍යයෙන් i5 7 gen වලින් උඩ එකක් නම් ඔයා මෙතන custom setting කියන එක තෝරලා අටෝනි කෝස් ගන්න දෙන්න ඔයාගාව තියෙන Ryzen CPU එකක් එහෙම නම් එතන ඉඳන් ගන්න පුළුවන් කෝස් ගන්නත් දෙන්න කැමති ගන්න. ඉතින් මම නම් සාමාන්‍ය recommend කරන අඩුම කෝස් දෙකක් දුන්නම හොඳටම ප්‍රමාණවත්. ඉතින් මම මෙතනින් ඇහින්න මේ විදිහට මගේ වැන්න තිබේ high කියලා. ඉතින් මම මේක දාන දෙන 2 cores CPU කියලා දෙන්න. ඊට පස්සේ සාමාන්‍ය i5 3rd gen වලින් උඩ එකක් තියෙනවා 2 cores කියලා දාන්න. 4 gen 8GB RAM එකක් තියෙනවා මෙතන දාන්න 3072 කියලා memory. ඊට පස්සේ මෙතන enchanted compatibility module කියලා දාන්න. මේකේ තියෙන සාමාන්‍ය දාන්නේ අපි onboard graphics වලින් මේක වැඩ ගන්න නම් තමයි මේ enchanted compatibility mode කියන එක දාන්නේ. ඉතින් එහෙම නැතුව යාට alien graphic card එකක් තියෙනවා. ඒ කියන්නේ මකට වගේ සාමාන්‍ය පොඩි VGA card එකක් තියෙන එක නේන්න. Basic mode කියන එක ප්‍රශ්න නැතුව තෝරන්න. ඊට පස්සේ ඔයාලා මෙතන resolution setting කියන එකට එන්න. ඉතින් අවිල් මෙතන mobile phone කියන එක තෝරන්න. ඉතින් mobile phone කියලා තෝරගත්තා. ඉතින් මේක phone එකේ වගේ ලොකුවට වැටේ. එහෙම නැතුව ඉතින් tablet mode එක තෝරගත්තා කියලා ප්‍රශ්නයක් නැහැ. Tablet mode තෝරගෙන ඔයාලා මුලින්ම 720p දාලා තමයි වැඩේ පටන් ගන්න ඕනි. පස්සේ යන්න ඉතින් ඔයාලා පුළුවන් කැමති අගයක් දෙන්න. ඊට පස්සේ ඉතින් මේ විදිහට ඇවිල්ලා ආවට පස්සේ ඉතින් ඔයාලා පුළුවන් මෙතන මේ ටික හදාගන්න. ඊගාට gaming performance එක බලන්න මෙන්න මෙහෙමයි. සාමාන්‍ය වගේ monitor refresh rate එක 75ක් වගේ තියෙනවා නම් ඉතින් මේ කෙලිම දාන්න 60 නුත් එහා පැත්තට ඒක ප්‍රශ්නයක් නැහැ. ඉතින් මගේ refresh rate එක ඊට වඩා අඩු වෙනද ඔයගොල්ලෝ පේන විදිහට මේ message එකක් ආවා. ඉතින් ඊළඟ දේ තමයි mouse acceleration කියන එක. ඉතින් මේකත් ඔයගොල්ලන්ට පුළුවන් අඩු වැඩි කරලා ගන්න හදාගන්න. ඉතින් ඔය දේවල් ටික ආවට පස්සේ speaker කියන එක ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් windows 10 audio speaker කියලා දාගන්න. ඉතින් device කියන එක පේනවා. ඉතින් මගේ නම හැලලා තියෙන Samsung Galaxy S10 කියලා. ඉතින් ඔයාලා පුළුවන් ඉතින් එහෙම තුම මොකක් හරි අඩු ෆෝන් එකක් දාලා ඉතින් එතකොට මේක වැඩ කරන්නේ ෆෝන් එකේ වැඩ කරනවා හා සමාන විදිහට. ඉතින් මේ එන්නේ මෙතන එක එක જાති ගෙජ්මෙටික් ගොඩක් තියෙනවා. ඉතින් අපි කලින් අර උදාහරණයක් විදිහට ගේම් ලූප් එක දා දින ගේම් ලූප් එක වෙන තිබ්බ Asus ROG 2 කියලා. ඉතින් මට එච්චර ඕනේ මගෙන Samsung S10 කියලා තමයි තිබ්බේ. ඒක හොඳයි කියලා මට හිතෙනවා. ඊට පස්සේ විදිහට ආවට පස්සේ display කියලා තියෙන ඉතින් ඕගොල්ලෝ පුළුවන් මේ විදිහට mouse pointer කැමති එකක් දාගන්න. ටීම් එකක් දාගන්න පුළුවන් ඔයාලා කැමති නම් ඊට පස්සේ මෙහෙම බෑකප් කරන්න පුළුවන්. ජෙනරල් සෙටින් වලට ඇවිල්ලා ලොන්ච් කරන්න පුළුවන්. ඒ කියන්නේ මැෂින් එක ඔන් වෙද්දිම ගේම් ගෲප් එකත් මේ නොක් එකත් ඔන් වෙන්න ඕනද කියලා දෙන්න පුළුවන්. ඉතින් මේ කියන හැම සෙටින් යම්ම ඔයාලා ඩවුන්ලෝඩ් කරන හැම emulator එකම තියෙනවා. ඉතින් ඒ දේ මතක් කරනවත් එක්කම ඉතින් ඔයාලට පුළුවන් මේක root කරනවා විදිහට තියාගන්න. ඉතින් ওই දේවල් ටික කළා මම මෙතන සේව් සෙටින් දෙනවා. ඊට පස්සේ මෙතනින් ආවට පස්සේ වෙලදී restart now කියලා දෙනවා. ඉතින් මේක දුන්නාට පස්සේ මෙතනින් skip කරලා දෙන්න. ඉතින් බලමු දැන් අපි restart කළා මොන වගේ experience එකයිද කියලා. රයිට් ඉතින් මේ විදිහට මම game loop knock emulator install වෙලා දැන් ඉතින් restart කරලා on වෙනවා. ඉතින් බලමු දැන් ඉතින් මොකද ඉස්සරහට වෙන්නේ කියලා මේකට. රයිට් ඉතින් කලින්ට වැඩි මම හිතන තප්පර කීපයක් විතර speed එක මේක on වුණා කියලා. මම හිතන එකට හේතුව වෙන්නේ නැත්තේ මම මේක දෙන්නේ දැන් නම් මගේ අර එහෙට මෙහෙට ගිනින එක ප්‍රශ්න නැතුව තිබුණා. දැන් නම් එහෙට මෙහෙට drag කරලා ගිනියන්න පුළුවන් මේක. ඉතින් ඔයාලා PUBG Mobile වගේ ගහනවනම් Call of Duty Free Fire වගේ ගහනවනම් සාමාන්‍යයෙන් පොඩි මැෂින් එකකින් ගහන එකට මේ emulator එක තමයි සාමාන්‍යයෙන් හරියන මේක. මොකද මේක එච්චර lag වෙන්නේ නැහැ. ඉතින් මාත් මේක ඉස්සර පාවිච්චි කළා මගේ laptop එක පාවිච්චි කරනකොට ගොඩක් games ගහන්න ඒ කියන්නේ Free Fire එහෙම තමයි මේක සෙල්ලම් කරලා දාලා. ඊට පස්සේ තමයි අනිත් emulator ගැන ගියේ. memo එකයි ඒ වගේම nox එකයි තව ගොඩක් ඒවා තියෙනවා. ඉතින් මම ඉස්සරහට මේ විදිහට කියන හැම emulator එකකටම කොහොමද optimize කරන්න කියලා. ඉතින් අද වීඩියෝ මම කියලා දුන්නේ nox එක කොහොමද optimize කරන්න කියලා ඔයාලගේ PC එකත් එක්ක. එහෙනම් ඉතින් මේ වීඩියෝ හොඳනම් තවත් යාළුවන්ට බලන්න share කරන්න. YouTube channel දීලා subscribe කරලා තියාගන්න. ඉතින් එහෙනම් හමු තවත් අලුත් වීඩියෝ එකක ඔයාලට. සුබ දවසක්.